ලිංගික ක්‍රියාවලිය හරියට කරගන්න බෑ. ලිංගික අප්‍රාණත්වය වැඩි වේලාවක් ඒ කාර්යභාරය කරන්න බෑ. මේ පිරිමියාටද මේක තියෙන්නේ. ස්ත්‍රියටත් තියෙන ලිංගික තෘප්තිය කියන්නේ. තහස රෝගගත්තන් පස්සේ වැඩිපුරම තියෙන්නේ ලිංගේන්ද්‍රය සහ ගුදමාර්ගගත රෝග. පවුල් අසමගියට ප්‍රධාන හේතුවක් වෙනවා. බයලා මාස දෙකක් තුනක් හතරක් යනකොට එයාලගේ රහස්‍ය කටයුත්තට බාධා ඇති. ඒවට අපි ආයුර්වේද හොඳම ප්‍රතිකාර දෙන ආයුර්වේද. ඒ කාර්යභාරේ පහසු වෙන්න, වේදනාවක් නැනම් ඒක නැති වෙන්න, සතුටක් ලැබෙන්න, පවුල අතර තියෙන සුහදත්වය, ආදරය, භක්තිය වැඩි වෙන චිකිත්සාව ආයුර්වේද පමණයි. රැල්ල නැගෙන රැල්ල බිඳෙන හඬ විතරමයි මට ඇහෙන්නේ. මගේ පසුපසින් ඔයාලට දකින්න තියෙන්නේ ඉතාමත්ම සොඳුරු තංගල්ල මුහුදු වෙරළ තීරය. හරි. මට කියන්න ඔබ ඉන්නේ ලොකු මානසික පීඩනයකින් නේද? කාටවත්ම කියාගන්න බැරි රහසිගත රෝග තත්වයකින් ඔබ දුක් විඳිනව නේද? ඔබ පීඩා විඳිනව නේද? මෙන්න මේවට ඔබ වෙනුවෙන් උත්තර හොයාගෙන තමයි අපි මේ දකුණු ලකට ආවේ. මාත් සමග මේ මොහොතේ ඉන්නවා හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහලෙහි වෛද්‍ය නිලධාරී අනුර විජේසේකර මහත්මයා. එතුමන් මෙවැනි මානසික රෝග, ඒ වගේම රහස්‍ය කායික රෝග සුවපත් කිරීමටත් උපදේශණයටත් විශේෂඥ දැනුමක් සහ පුහුණුවක් ලදායක. ආයි බොන් වෛද්‍යතුමනි. ආයි බොන්. ලෙඩ රෝග හැදෙන්නේ ඇඟට පතර විතරක් නෙමෙයිනේ. මනසටත් විවිධ ලෙඩ රෝග හැදෙනවා. දැන් එතනදී මොකක්ද මේ මානසික සෞඛ්‍ය කියලා කියන්නේ? ඇයි අප ඒක රැකගත යුත්තේ? මේ දිනවලට ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි මේ මානසික සෞඛ්‍ය කියන්නේ. එහෙනම් මොකද්ද අපි ඉස්සෙල්ලා බලමු මේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියන්නේ? කායික, මානසික, සමාජීය පැත්තේ තියෙන නිරෝගීභාවය නැත්තම් අධ්‍යාත්මිකව ඉහළ බව. එතකොට අපි සෞඛ්‍යයෙන් ගොඩක් අය නිර්වචනය කරන්නේ කායික ගැන විතරයි. කායට කායට අපි හිතමු උදර පීඩනය, එහෙම නැත්නම් ගේවැඩියාව, එහෙම නැත්නම් හෘද රෝග, එහෙමත් නැත්නම් අපි තවත් ගත්තොත් ශ්වසන රෝග. මානසික පැත්ත අපි කතා කරනවා අඩු. ඒකෙන් බලන්න කායික එක වචනයයි. එතෙන් සිට යන්නේ මානසික, සමාජීය, අධ්‍යාත්මික. බලන්න මේ තුනම වෙන් වෙලා තියෙනවා. කයෙන් බැහැර. එහෙනම් මේ මනස සම්බන්ධයි අන්න අර කරුණු කොටස් තුනත් එක්ක. මොකද්ද කොටස් තුන? සමාජීය, අධ්‍යාත්මික, මානසික. මානසික. අතම රෝගයක් කියන්නේ ගොඩක් අය හිතනවා මේ රෝගයක් කියන්නේ කකුල් අමාරුව, කොන්දේ අමාරුව, එහෙම නැත්නම් ඔළුවේ කැක්කුම, එහෙම නැත්නම් ශ්වසන අපහසු, නැත්නම් ඌණ. නෑ, ඒක නෙමෙයි මේ රෝගයක් කියන්නේ. අපිට පේන හෝ නොපෙනෙන ශරීරයේ ව්‍යුහය හෝ ක්‍රියාකාරීත්වය වෙනස් වීමට කියනවා කායික රෝගයක්. හැබැයි මේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය වෙනස් වීමට හරියට බැඳිලා ඉන්නවා මනස. මනසේ යම්කිසි දෝෂ තත්ත්වයක් ප්‍රකෝප වුණොත් කායිකයට අන්නර ව්‍යුහයට ක්‍රියාකාරීත්වය බලපාන. දැන් බලන්න ඔබ උදෑසන අවදි වෙන්නෙම ප්‍රශ්න කීයක් ඔළුවේ තියාගෙනද කියලා. ඊට පස්සේ ඔබ රැකියා ස්ථානයට යනවා. එතන ප්‍රශ්නවලට කොටු වෙනවා. ඊට පස්සේ ඔබ රැකියා ස්ථානයේ ඉඳන් රෑබෝ වෙලා ගෙදර එනවා. ගෙදර ප්‍රශ්නවලට කොටු වෙනවා. අවසානයේ ඔබ නොදැනීම මානසික රෝගියෙක් බවට පත් වෙලා ඉවරයි. මනසින් පිරිහුණු පුද්ගලයෙක් බවට පත් වෙලා ඉවරයි. වෛද්‍යතුමනි, දැන් මේ විදිහට කෙනෙකුගේ මානසික සෞඛ්‍ය පිරිහීමට බලපාන ප්‍රධාන හේතු මොනවද? මානසික සෞඛ්‍ය පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපානවා සමාජීය වටපිටාව, අධ්‍යාත්මික බව. ඊළඟට අපිට විවිධ සිතුවිලි පහළවීම,
හරියටම ඕක කියනවා නම් බුදුදහමත් එක්කන මේ ආයුර්වේදේ බැඳලා තියෙන්නේ. අතරම ලෝකේ පළවෙනි මනෝවෛද්‍යවරයා කියලා කියන්නේත් අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මානසික රෝග වලට විශේෂ වශයෙන් මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව කතා කරනවා නම් අපේ ශරීරය බැඳලා තියෙනවා වාත දෝෂ, පිත් දෝෂ, සෙම් දෝෂ. ඕක බුදුදහමට අපි අනුකරණ මේ සම්බන්ධ කරොත් ලෝභ, ද්වේෂ, මෝහ. लोभ कियाने से रोग देश कियाने तरह याट याट इवसी मकने या नोसंग अकर्तवेडी अन्न पीत पीत कियाने गिन्न मोह मोह कहने मुला पत्ते न लोभ देश मोह तो मोह तमय वात रोग किया किया लोभ वैडिवेन कोट देश वैडिवेन कोट मोह वैडिवेन या रोगी अब एक मानी न पुलवा මනින්න බෑ. හැබැයි අපිට මනින්න පුළුවන් රුධිර පීඩනය කොච්චරද කියලා. නැත්තම් අපිට මනින්න පුළුවන් එයාගේ දියවැඩියාවේ සීනි ප්‍රමාණය කොහොමද කියලා. මේ මානසික රෝග කියන එක මන් හරියටම මේක කියලා අපි නිශ්චය කරන්න මනින්න බෑ. එයාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි මේක සංසන්දනය කරන්නේ. දැන් සමහර අය තමාට වරදක් කරන දිවිසිය දිවිනසා ගන්නවා. එහෙම නැත්තම් තමන් ගිහිල්ලා තමන් තරහ යනවා. එහෙම නැත්තම් ගෙදර පිගං කෝප්ප කුඩු කරනවා. අන්නවල තමාට මෙන්ම අන්න අයට වරදක් සිදු කරනවා. සමහර අය තමන් තාම හොඳයි. හැබැයි වටපිටාවට සමාජයේ තියෙන සමාජීය අධ්‍යාත්මික පැත්තට යා දෝෂ තත්වයක් ඇති කරනවා. අන්න බලන්න. එතකොට තමන් හොඳයි. තව කෙනෙකුට පීඩනයක් පත් අන්නේත් මානසික රෝගී තත්ත්වයක් කියලා අපි කියන මේ මනස තමයි මේක කෙරෙන්නේ. ඉතින් ඔන්නකොට අර්ධ කියන්නේ හරියට අර්ථයක් වුවොත් තමාටත් අන්න අයට හිරිහැරයක් වන ආකාරයෙන් හෝ යම් කිසි පීඩාවක් වන ආකාරයෙන් හෝ ජීවත් වෙන යම් පුද්ගලයෙක් ඉන්නවනම් එයා අපිට කියන්න පුළුවන් එයා මානසික රෝගකින් පෙළෙනවා කියන. හරියට ඕක තවත් සරල කරනවා එයාගේ චර්යා රටා. චර්යා රටා වෙනස් දැන් වෛද්‍යතුමනි මේ මානසික රෝග අතරින් සමාජයේ බහුල වශයෙන්ම තියෙන ඔබතුමාට හඳුනා ගන්න ලැබිලා තියෙන රෝග තත්වයන් මොනවද මානසික රෝග ගත්තන් පස්සේ වර්ගීකරණයක් කරලා තියෙන ඩිමෙන්ෂියාව එහෙම නැත්නම් විෂාදය එහෙම විවිධාකාරයෙන් වර්ගීකරණ ඔය ඔක්කොම එකතු වෙච්ච කට්ටියක් තියෙනවා මේ ආවලා හවලා මේ කියලා ක්ලැසිෆිකේෂන් කාණ්ඩ වලට කඩන්න බැරුව ඒ පුජ්‍යලයට ඔය ඔක්කොම රෝග වලින් සමූහයකින් මේ සම්බන්ධ වෙච්චත් ඉන්නවා. ඒක අපි කතා කරනවා නම් ආයුර්වේදයේ විස්තර කරලා තියෙනවා මේ මානසික රෝග විදි වෙනම අධ්‍යනයක්. නැත්තම් අපි කියන භූත විද්‍යාව. උන්මාද චිකිත්සාව, උන්මාදය. උන්මාද කියලා වෙනම අධ්‍යනයක් තියෙනවා මාධව නිදානේ. මොකක්ද මේ උන්මාද? උන්මාද කියන්නේ එතකොට අපිට හිතෙන්න පුළුවන් මේක මේ මානසික රෝග කියන්නේ මේ කාර්ය බහුලත්වයත් එක්ක මේක අධීය තාක්ෂණයේ දිනුවත් එක්ක ආපු තත්වයක් කියලා නෑ. මේක ඉතිහාසයේ ඉඳලම තිබුණු තත්ත්වයක්. හැබැයි මේක ගැන ගොඩාක් විස්තරාත්මකව කතා කරලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තමයි. ඒ නිසා අපිට මෙහෙම හරියටම මේ අපේ ආයුර්වේදය ගත්තන් පස්සේ වාතජ, පිත්තජ, කපජ, ආයි වාත පිත්ත ඊළඟට වාත කප කියන වාත සෙම් අන්න එහෙම මානසික රෝග වර්ගීකරණයක් කළා තියෙනවා. ඒක තියෙනවා උන්මාද. උන්මාදයක් කියන්නේ මනසේ විකෘතිතාවයක්. ඒ විකෘතිතාවය වන අයුරු ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව විස්තර කරලා තියෙනවා වෙන්වෙන් වශයෙන්. ඉතින් බොහොම කියන්නේ සියුම් ක්‍රමවේදයකට කරපු වර්ගීකරණයක් තමයි ආයුර්වේද ක්‍රමවේදය ඇතුලේ තියෙන මානසික රෝග සම්බන්ධයි. දැන් මම එක උදාහරණයක් ඔය කියවන යම් දරුවෙක් ඇවිල්ලා කියනවා අම්මා තාත්තා ඇවිල්ලා අනේ අපේ දරුවෝ ඉගෙන ගන්න කම්මැලි නිදිමතයි නැමතිස්සේ මෙයාව කටින් කෙල බේරෙනවා. අපි ඒක තීරණය කරන්න මෙයාට මොකද්ද ප්‍රධාන දෝෂය? ඔව්. අර කායික රෝග වගේම තමයි. තව අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ දරුවට හරියට තරහ යනවා පිගං කොප්ප කුඩු කරනවා කිසිම ඕනකම නැහැ දුවනවා එක තැනක ඉන්නේ නැහැ හරීම මිකමන් අහන් ඉන්නේ නැහැ හදිසර බව. හදිසරයි එයා කියන තරහ යනවා කියන දෙයක් අහන්නේ නැහැ කියලා. අන්න පිත්තජ. තව කෙනෙක් අම්ම කෙනෙක් කියනවා එයා හරිම නොසන්සුන් හරිම දරුණුයි මේ ඊළඟට
ක්‍රියාශීලීත්වයේ වැඩි එක තැනක පොඩ්ඩක් මොහොතක් අතින්න කියලා අන්න වායු වාත බලන්නේ දෝෂ හැදිච්ච හැටි ඒක අපි තීරණය කරන මෙයාට චිකිත්සාව කරන්න ඕන මොකද්ද දෝෂේ වාත දෝෂෙන්ද පිත් දෝෂෙන් සෙම් දෝෂේ අත්‍තරම් මේ මානසික රෝග වලට ප්‍රධාන දකින්න එක තමයි අපේ රටේ මානසික රෝග වලට එකක් තමයි රාජ්‍ය ආයතන වල නැත්නම් එහෙම නැත්නම් පෞද්ගල එකක් අංක එක තමයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා ඇගීම සහ ආදරය කරුණාව බලන්න ඔය කොප්පමණ අපි වැඩ කරා ඒ වැඩ කරපු එක ගැන සාමාන්‍යයෙන් ඇගීමක් කරන්නේ නැහැ. නිසි ඇගීමක් නැහැ. ඇගීමක් නැහැ. ඒකට යා අන්න 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 ඒක තමයි සමාජයෙන් ආපු එක. මම කියන්නේ මානසික රෝග වල බලපාන ඔය සමාජීය වටපිටාව කියන්නේ. ඔව්. සමා අධ්‍යාත්මික පැත්තත් එක්ක සමාජයෙන් සමාජයෙන් යා ඊළඟට ඇගීමක් යා කොපමණ වැඩ කරත් මොනවා කරත් ඇගීමක් වෙන්නේ අර නොකරපු වැඩේ තමයි කතා කරන්නේ. දැන් වෛද්‍යමනි ඔව්. දැන් අපි වයස් කාණ්ඩ විදිහට ගත්තොත් දැන් විශේෂයෙන්ම මේ මානසික රෝගයකට ගොදුරු විය හැකි අවදානමක් පවතින වයස් මට්ටම් තියෙනවා දැන් අපේ රටේ පාසල් යන වයසේ දරුවන් සහ එතනින් එහාට ඔව් තරුණ පරම්පරාවේ අය මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවද ඔව් මීට දශක කීපයකට කලින් නම් මානසික රෝගවලට වැඩි ප්‍රවණතාවයේ මේ දක්වන්නේ වයස්පු වයස්ගත පුද්ගල මොකද දරුවෝ හදලා ඒගොල්ලෝ තමන් ගැන බලන්නේ නැහැ ඒගොල්ලෝ වෙනව විවාහ වෙලා පන්ති වෙලා වයස්ගත වුණාන් පස්සේ ඒව ගැන හිත හිත ඉන්නවනේ. ඒ ගැන කල්පනා කරමින් තමයි යාලේ ඉන්නේ. දැන් වැඩිම මානසික රෝග වලට මේ පෙළඹෙන්නේ තරුණ තරුණිය සහ මේ අර ඔබතුමා කිව්වාගේ කුඩා අවුරුදු 10 12 10 වගේ ඉහළ 11 ඒ වගේ තම කට්ටිය තමයි ඉන්නේ. මොකද මේක ඒකට හේතුව මේ සමාජයේ තියෙන මේ ඒ තත්ත්වයත් එක්ක තියෙන්නේ. තරගකාරීත්වයක් නේ තියෙන තරගකාරී සමාජයක වුණා. මෙදා තරගකාරීත්වයක් තිබුණේ නැහැ නේ. දැන් සියදෙවිනි සාගනසා ගැනීම වැඩියෙන් ඊළඟට වැඩියෙන් මම හිතන්නේ ජනගහන අනුපාතයෙන් බැලුවම දෛනිකව වාර්ෂිකව නිකුත්තන මත්පැන් තොගය බැලුවම පස්සේ ඒක පුජ්‍යල මත්පැන් ප්‍රමාණය වැඩියෙන් වැඩිම රට ගොඩක් දුරට මේ දකුණු ආසියාතික මේ රටවල තමයි. මොකද ඒකට හේතුව සමහර අයට මානසික පීඩනය වළක්වාගෙන යාළ විසින්ම හදාගන්නවා චිකිත්සාව. මං මත්පැන් ටිකක් බොන්න ඕනේ කියලා. මගේ ප්‍රශ්න ටික අමතක වෙන්නේ. යාත්‍ය මත්පැන් බීලාට ප්‍රශ්න එයා හිතන මේක අමතක කරගෙන උතන නිදාගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙනවා. අන්න කායික රෝගයකට හේතු වෙනවා. අක්මාවි රෝග වලට සහ රුධිර පීඩනගත රෝග වලට මේ මත්පැන් එක දිකාලීන වශයෙන් එක මේ අන්න මනස නිසා කායික රෝගයකට හේතු වෙනවා හැමතිස්සෙම තියෙන්න ඕන කායික රෝග වලට මුල මානසික තත්ත්වය දැන් ඇත්තටම ડોක්ටර් දැන් බෝ නොවන රෝග දැන් අපි ගත්තොත් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් දියවැඩියා වගේ තියෙන රෝග වලින් පෙළෙන කෙනෙකුට මේ අධික මානසික පීඩනය කියන දේ ඇතුලේ ඒ රෝග උත්සන්න වීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේක තමයි මේ ගොඩක් දුරට කායික රෝග ගැන විස්තර ගොඩක් අඩු කරලත් මේ මානසික රෝග ගැන විස්තර වැඩියෙන් දාලා තියෙන්නේ මොකද මේ කායික රෝග වලට දැන් ඔබතුමා කිව්වනේ අධික සිටිවිලි වඩා කල්පනා කරන යා ශෝක අධික ශෝකයක් කො අධික බය වීම අධික සතුට මේ පක්ෂාඝාතන මූලික හේතුව මොකද්ද මේ රෝග තත්ත්වේ කායික චිකිත්සාවේ තියෙන කයට කයට බලපෑවේ කවුද මනස මානසික රෝග තත්ත්වය හරියට අපිට පාලනය කරගත්තොත් කායික රෝග වලින් 90%ක්ම ඉවරයි. ඔබතුමන් සඳහන් කරපුවේ මානසික රෝග තත්ත්වයන් ඔව් 100%ක්ම සුවපත් කළ හැකිද? දැන් එතනදී ඔබතුමා ඒ වෙනුවෙන් සිදු කරන ප්‍රතිකාරවල තියෙන විශේෂත්වය මොකද්ද? වළක්වා ගැනීමට වැඩි අපි බලන්නේ හැම වෙලේ ප්‍රතිකාරය. ඔව්. එකක් තමයි වළක්වා ගන්න කොහොමද අපිට දෙන්න පුළුවන් හොඳ උපදේශනයක්. ඔව්. එයාව අරගෙන එයාව දෙරිමත් කරලා දැන් චූටි දරුවාගේ ඉඳලා අවුරුදු 10 දරුවා ඉඳලා වැඩිහිටිය දක්වාම යාට උපදේශන සේවාවක් කරන්න පුළුවන්. ඕක තමයි අපි කියන වළක්වා ගැනීම. උපදේශන කියන්නේ යහ පැවැත්ම ගැන අපි උපමා උපමේයන් සහිතව උදාහරණ සහිතව එයාව ගන්නම යහ පැවැත්මට. අංක 1 කියන ආයුර්වේද කියන රෝග වළක්වා ගැනීම ක්‍රම උපාය. දෙවනි ක්‍රමය මොකද හැවොත් චිකිත්සාවක් තියෙනවා. චිකිත්සාව 100%ක් සුව කරන්න පුළුවන්ද
चिकित्सा उदा गुडक मुहद एक अपे बाधक එහෙම නැත්නම් බ්‍රාක්මී කියන්නේ ලුණු විල බ්‍රාක්මී සිරප් කියලා කියනවා ලුණු විල අඩංගු ඖෂධ ඒව තමයි මානසික රෝග වලට ඒ වගේම තෙල් නෑවීම දැන් මානසික රෝග වලට බලපාන්නේ මනස කියනකොට මතක් වෙන්නේ හිතනේ හිත තියෙන්නේ ශීර්ෂයනේ මේ ශීර්ෂගත රෝග තත්ත්වය ශීර්ෂ එහෙනම් අපිට ශීර්ෂයට තෙල් නාවන්න පුළුවන් ඒ වගේම තෙලින් කරන ඔය දාන්න පුළුවන් මේ පොඩි හිසට හිසට ආවරණ දාන්න පුළුවන් එවැනි චිකිත්සා ක්‍රම තියෙනවා හැබැයි තිබ්බ මට්ටමට වැඩි ය අපිට ධනාත්මක පැත්තට රෝගියා ගන්න පුළුවන් එතනයි මේ අදහස් කරන්නේ එතන අදහස් කරන්නේ නිෂ්ඨාව කියන වචනය යම් කිසි රෝගියෙක් විවිධ අපි හිතමු කලබලකාරීත්වයෙන් ඉන්නවා දරුවෙක් ඉගෙන ගන්නේ නැහැ ඒ දරුවෝ ඕන කමක් නැහැ ගෙදර දොරේ වැඩක් කරන්නේ නැහැ තරහ යනෝ ඒ තිබුණු මට්ටමක් තිබ්බනේ ඊට වැඩිය හාත්පසින්ම මොකද ධනාත්මක පැත්තට අපිට ගන්න පුළුවන් ගන්න පුළුවන් යන පාර තමයි යාගේ දෝෂ තත්ත්වය අඳුන ගන්න ඕන මෙයා මොන දෝෂ තත්ත්වෙන්ද මෙයාගේ ප්‍රകൃතිය බලන්න ඕන ප්‍රകൃතිය කියන්නේ අපේ තියෙන ආයුර්වේදයේ ඒ එකිනෙකට එකිනෙකට වෙනස් ප්‍රകൃතිය ප්‍රභේදන අර XY ඥාන වගේ තමයි දැන් ඔබතුමාගේ ප්‍රകൃතිය එක ආකාර තමයි වෙන කෙනෙකුට තවත් වෙනස් ආකාරයකට එන ප්‍රകൃතිය තේරුම් ගන්න ඕන ප්‍රകൃතිය එක්ක බලනවා අපි එයාගේ වැඩි වෙච්ච කෝප වෙච්ච දෝෂ ඒ දෝෂ තත්ත්වය අල්ලලා චිකිත්සාව කරනවා චිකිත්සාව කියලා මේ ලොකු චිකිත්සාවක් නෙමෙයි සාමාන්‍ය චිකිත්සාවක් කරන අතරේ උපදේශන සේවාවක් යනවා එතකොට ඔය තුනම කරාම එයා යහපැවැත්මට සමාජයට වැඩදායි පුද්ගලයෙකුට පරිවර්තනය කරගන්න පුළුවන් දැන් අපේ සාකච්ඡාව යොමු වන්නේ මානසික රෝගවලින් රහස්‍ය රෝග වෙතට දැන් මානසික රෝග තත්ත්වයක් වැළඳුනහම ඒ මානසික රෝගයේ උත්සන්න වුනහම ඒක සමාජයේට බොහෝ වෙලාවට පේනවනේ ඒක හංගගෙන ඉන්න බෑනේ හැබැයි රහසිගත රෝගයක් සමාජයේට බොහෝ වෙලාවට නොපෙනෙන නිසාම එය බොහෝ දෙනෙක් සංගවාගෙන ඉන්න උත්සාහ කරනවා ඇත්තටම සමහරු මේක රෝගයක්ද කියලාවත් හරියට අඳුරන්නේ නැහැ වෛද්‍යතුමනි මොනවද මේ රහස්‍ය රෝග කියලා කියන්නේ අපේ භාරත මහත්තයා හැඳින්වීම කරා මේක සමාජයට පේන නොපෙනෙන කියලා ගන්න. එතන තමයි ඇත්තම තත්ත්වය. දැන් අපි ගත්තම යම් කිසි කායික රෝගයක් අපි හිතමු කකුලේ තියෙනව දදයක්. ඒක සමාජයට පේනවා. අපි හිතමු තව එකක් යාගේ ශරීරය ඉතාමත්ම කෙට්ටු වෙන. අපිට යා රෝග තත්ත්වයක් ශරීරේ තියෙන බව අපි දන්නවා. ඔව්. මොකක් හරි ශරීරේ තියෙන බව. හැබැයි සමාජයට පේන්නේ නැහැ මානසික රෝග. එයා කරන ක්‍රියාකාරකම දිහා බලලා තමයි ওই පිස්සුවද නැද්ද කියලා තීරණය වෙන්නේ සමාජය විසින්. ඔව්. නමුත් ඔබතුමා කියපු රහස්‍ය රෝග ඒ දෙකෙන්ම සමාජයට පේන්නේ නැහැ. රහස්‍ය රෝගයක් කියන එක බලෙන් බලන්න බෑනේ. ඒ රහස්‍ය රෝගය එයා කියන්නේ නැහැ ඒක ප්‍රකාශ කරන්නේ එයාගේ රහස්‍යතාවය නිසා හැබැයි එයා රෝගියකින් පේනවා රහස්‍ය රෝගයේ එන්න වැඩි වීමෙන් කායික රෝගය තත්ත්වරපත් වෙලා ලොකු තත්ත්වයකට ලොකු උග්‍ර තත්ත්වයකට එනවා ඒක තවගෙන දැන් අපි හිතමු රහස්‍ය රෝගයක් තමයි ගොඩක් දුර මේ අර්සස් කියන එක ඒ වගේම තමයි ප්‍රජනන ඉන්ද්‍රස පද්ද සම්බන්ධ රෝග කියන්නේ. ඔව් දැන් ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා. දැන් අද සමාජයේ තුල ඔබතුමා මේක කාන්තා පිරිමි ભેදය අනුව විස්තරකරනද බහුල වශයෙන්ම හඳුනා ගන්න ලැබෙන රහස්‍ය රෝග තත්ත්ව මොනවද තියෙන්නේ? ඔව් බහුල වශයෙන්ම හඳුනා ගන්න වැඩිපුරම තියෙන්නේ රහස්‍ය රෝග ගත්තන් පස්සේ ලිංගේන්ද්‍රිය සහ ගුද මාර්ගගත රෝග. හ්ම් හ්ම් හ්ම්. ඒ කියන්නේ දැන් පවුල් අසම කියන ප්‍රධාන හේතුවක් වෙනවා. මේක දැන් විවාහ වෙනවා විවාහ වෙලා හොඳ සිතුවිලි ඇති කරගෙන අනාගතය ගැන දැක්මක් අරගෙන හොඳ ලස්සනට විවාහ වෙලා මාස දෙකක් තුනක් හතරක් යනකොට එයාලගේ රහස්‍ය කටයුත්තට බාධා ඇති වෙනවා. ඒවට අපේ ආයුර්වේදේ හොඳම ප්‍රතිකාර දෙනවා ආයුර්වේදේ.
කියන්නේ කාර්යභාරේ පහසු වෙන්න ඊට වේදනාවක් නම් ඒක නැති වෙන්න ඊළඟට සතුටක් ලැබෙන්න ඒ වගේ ප්‍රීතිජනකක් ඇති තත්ත්වයක් ඇති වෙන්න ඒ කියන්නේ පවුල අතර තියෙන සුහදත්වය ආදරය භක්තිය වැඩි වෙන චිකිත්සාව තියෙන්නේ ආයුර්වේද පමණයි මොකද ඒකට මම එහෙම කියන්න හේතුවක් තියෙනවා මොකද මානසික තුල්්‍යතාවයත් ඇති කරමින් තමයි මේක යන්නේ ඔව් ඔව් ඒ නිසා අපිට වැඩිපුරම මේ මට අහු වෙලා තියෙන රෝගීන් ගත්තන් පස්සේ ඒ බුද්ධ මාර්ගගත සහ ලිංගාශ්‍රිත රෝග නැත්නම් අපි ගත්තොත් ප්‍රජනනේන්ද්‍රිය පද්ධතිය සහ බහිස්රාවී පද්ධතිය ආශ්‍රය සහ මුත්‍ර විවාහ පද්ධතිය ආශ්‍රයෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ වැඩිපුරම මා ළඟට වැඩිම පුරම රෝගීන් ඇවිල්ලා දැන් එතනදී ඩොක්ටර් මේ ලිංගික අප්‍රාණිකත්වය සහ විශේෂයෙන්ම මේ ක්ෂණික මෝචනයේ හැඟීම් විරහිත බව වැනි දේවල් නිසා අද විවාහ සංස්ථාව තුල බරපතල ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙනවා. දැන් මෙවැනි තත්වයන්ට හේතු වෙන්නේ මොනවද? ඔබතුමා එතනදී කරන ප්‍රතිකාර මොනවද මේ රෝග තත්වයන්ට? ඔව් දැන් විශේෂ වශයෙන්ම අපි පුරුෂ පක්ෂය ගත්තන් පස්සේ ස්ත්‍රී පක්ෂය ගත්තන් පස්සේ වැඩිම සමාජයේ තියෙන වැඩිම අපිට රෝගීන් කතා කරන්නේ ලිංගික ක්‍රියාවලිය හරියට කරගන්න බෑ. ලිංගික අප්‍රාණත් සහ වැඩි වේලාවක් ඒ කාර්යභාරය කරන්න බෑ. එතකොට සමහර අවස්ථාවල හිතනවා මේ පිරිමියාටද මේක තියෙන්නේ ස්ත්‍රියටත් තියෙන ලිංගික තෘප්තිය කියන්නේ. අපි ගොඩක් අය කතා කරන්නේ මේ පිරිමි ගැනනේ ওই ලිංගික කතා කරනකොට නෑ ස්ත්‍රියටත් ඒ තෘප්තිය ලැබෙන්නේ. ආ ස්ත්‍රියක් කියනවා මට තෘප්තියක් ලැබෙන්නේ නෑ. මට හරියට වේදනාව. එහෙනම් මේ සියලුම රෝගවලට ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර එකක් තමයි අපේ තෛල තෙල්. තෛල මේ අභ්‍යංගනය ඊගාවට කසාය වර්ග දීම ඊළඟට ස්නායු පද්ධතිය දිරිමත් කරන්න ඕන. ඒ කියන්නේ ඩොක්ටර් 100%ක්ම ස්වාභාවික ප්‍රතිකාර ක්‍රමයක් තියෙන එකයි විශේෂත්වය. ඕක අපි ලිංගේන්ද්‍ර ප්‍රතිකාරය පැත්තකටම දාමු. තේරෙන විදිහට කිව්වොත් දැන් එක්කෙනෙක් කියනවා මගේ අතපණ නෑ කියලා. අන්න බලන්න අතට සපයන කරන ස්නායු වල ක්‍රියාකාරිතේ දුර්වල වීම. එහෙනම් මේ ලිංගේන්ද්‍රිය පණ නැහැ කියන්නේ මොකද්ද? ලිංගේන්ද්‍රිය පමේ ක්‍රියාත්මක වන රුධිර සහ ස්නායු වල ක්‍රියාකාරක නැතිවීම. ඕක තමයි ඇත්ත තත්ත්වය. එහෙනම් මේකත් හරි ලේසි චිකිත්සාවක්. ලිංගේන්ද්‍රිය පණ නැතිවීම, ලිංගේන්ද්‍රිය ක්‍රියාකාරක අඩුවීම, ලිංගේන්ද්‍රිය ශනිකව ඒ සිදුවීම. ඕක ආයුර්වේදයේ තියෙනවා. ගොඩක් හොඳ දැන් එකක් අත්තොත් අපේ ආයුර්වේද ඖෂධයක් දැන් අශ්වගන්ධ පැල ඊළඟට හාතවාරියල ඊළඟට පෙනරවැල් කර්කටක සුන්දි බින්තල් එහෙම තියෙනවා ආයුර්වේදයේ විශේෂ වශයෙන්ම සැකසුණු නිෂ්පාදිත ඖෂධ ඒ වගේම ඊට අදාළ ගස්කොළන් ටික තියෙනවා ඒකයි බාරත් මහත්මයා මේ ආයුර්වේදයෙන් හැම පැත්තරම චිකිත්සාවක් තියෙනවා හැම පැත්තටම ලිංගික අප්‍රාණිකත්වයටත් සම්පූර්ණ එයාගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න එයාගේ ව්‍යුහය විශාල කරන්න ඒ වගේම ශනික තත්ත්වය ඇති කරන්න ශනික තත්ත්වේ පාලනය කරන්න ඝනත්වය වැඩි කරන්න ඔය දැන් දරුවෝ බබාල සම්බන්ධිත ඔක බලපාන ඒකටත් අපේ නිසකවම කියන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර සහ ඊට අදාළ උපදෙස් සහ රෝග වළක්වා ගැනීම ක්‍රම උපායන් තිබෙන බව මම මේ වක්තාව ඉතා සතුටින් තමයි ප්‍රකාශ කරන්නේ. දැන් වෛද්‍යතුමනි දැන් විශේෂයෙන්ම අපේ වාගේ රටක දැන් මේක පීතෘ මූලික සමාජයක් කියලා කියන්නේ ඒ නිසාම පිරිමි කෙනෙකුට මානසික වශයෙන් නැති රෝග තත්ත්වයක් හරි එහෙම නැත්නම් රහස්‍ය රෝග තත්ත්වයක් හරි තමන්ගේ වෛද්‍යවරයාට හෝ තමන්ගේ හිත මිත්‍රාදීකට කීමේ නිදහස සමාජය තුළ ස්වභාවයෙන්ම ගොඩ නැගිලා තියෙනවා. හැබැයි කාන්තාවකට එහෙම නෙමෙයි. ඇය අපේ සංස්කෘතික සමාජීය රාමුවක් තුළට කොටු වෙලා ඉන්නේ. එතකොට බොහෝ වෙලාවට අද අපේ විවාහ සංස්ථාව තුළ ජීවත් වෙන කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විවාහ ජීවිතයේ මේ හැඟීම් විරහිත බව කියන දේ. තමන්ගේ සහකරුවාගෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඇති අකමැත්ත සහ බිය. දැන් මේ තත්වයට හේතුව මොකක්ද? ඔබතුමාගේ මෙවැනි කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු විශේෂ
ආයුර්වේදමය ඖෂධයක් තිබෙනව නේද? කාන්තාවන් සඳහා විතරක්ම නෙවෙයි පිරිමියන්ගේත් ලිංගික කෘත්‍ය වැඩි කරන්න, ලිංගික ආසාය වැඩි කරන්න, වැඩි වේලාවක් ඒ කටයුත්ත කරන්න. ඊළඟට මානසික ප්‍රබෝධය, මානසික ශක්තිය, ශාරීරික ශක්තිය ඇති කරන බෙහෙත් අපි සතුව තියෙනවා. ඒ වගේම ස්ත්‍රීන් සඳහා ස්ත්‍රීන්ගේ ඒ ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් සහ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට සතුට ඇති කරගන්න ආයුර්වේද ඖෂධ ගොඩක් දුරට තියෙනවා. ඒ වගේම අපේ ළඟ තියෙනවා දැන් සමහර අය කියනවා ලිංගික තෘප්තියත් ඔක්කොම අතයි කියලා අපේ මහත්තේ බොනෝ. අපේ මහත්තේ අරක්කු වලින් තොර ලෝකයක් නැත. එවැනි අයටත් අපේ ළඟ ප්‍රතිකාර උපදේශනයක් තියෙනවා. තව ඒ සඳහා විශේෂ ඖෂධ සහ ප්‍රතිකාර තියෙනවා නේ. අපේ තියෙනවා 10 චිකිත්සාව මධ්‍ය චිකිත්සාව වෙනම මධ්‍යනංශයක් තියෙනවා මේ මාධව නිදාන. ඒකට කොහොමද බලපාන්නේ, කොහොමද වළක්වා ගන්නෙ කියලා මධ්‍ය නිදානය කියලා එකක් මේ මාධව නිදානේ තියෙනවා. ඒක නිසා බලන්න. ඊළඟට තව කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ දරුවෝ ඉගෙන ගන්න, අපේ දරුවා හරි මේ කඩිස්සරයි, වැඩක් කිව්වට කරන්නේ ලකුණු ඉතාම අඩුයි. අන්න එයාටත් අපේ ළඟ චිකිත්සාවක් තියෙනවා. මොකද මම මෙහෙම කියන්න හේතුව රහස්‍ය රෝගයි මානසික රෝගයි නිකන් එකට දන් වැලක් වගේ යනවා. එකට එක ගෑවි නොගෑවි තමයි යන්නේ ඔය ටික. හරි. එහෙනම් අපිට ඕනෑම මොකද ඕනෑම දුර්වල දුර්වල දරුවෙක් අපිට යහමගට ගැනීමට ක්‍රම උපායන් තියෙනවා. ඒක විශේෂ වශයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. මොකද මේ දැන් ගොඩාක් මේ තරගකාරී අධ්‍යාපනයත් එක්ක දරුවට වැඩිය මේ මානසික පීඩාවෙන් වෙන්නේ දෙමෝපිය. දැන් අපි ඒකිනු කොට ගන්න ඉන්නේ. එතකොට මගේ අවශ්‍යතාවය තියෙන්නේ, මගේ කැපවීම තියෙන්නේ මේ යහපත් නිරෝගී සමාජීය යහපැවැත්මෙන් හොඳ රට වැඩදායි පුජ්‍යලයක් ඇති කරන්න. ඉතින් ඒ සඳහා අපේ භාරත මහත්තයා ගොඩාක් කැප වෙනවා, ගොඩක් මෙහෙ අපිට උදව් කරනවා. මම මේ අවස්ථාවේදී මහ ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් චිවර අඩවිය සම්බන්ධව විශේෂ ස්තුතියක් මම මේ ප්‍රකාශ කරනවා. මොකද අපේ ශ්‍රී ලාංකිකයන්ට සබාව ධර්මය ඔළුවට දාන්න ඕන, ආයුර්වේද කියන්නේ මොකක්ද කියන කොළුවට දාන්න ඕන. එහෙනම් ජනතාවගේ සිස් සතන් සැදීමට සිතට බෙහෙත් දීමට වැඩපිළිවෙලක් සකස් කිරීම ඉසිවර අඩවියේ භාරත මහත්තයාට මම මේ විශේෂ මේ අවස්ථාවේදී මුළු මහත් ප්‍රජාව වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා. ඉතින් වෛද්‍යතුමනි අර බොහෝ දිනක් කතා බහට ලක් නොකරන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් සිදු කළා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට මෙවැනි කරුණු කාරණා සම්බන්ධයෙන් රට දැනුවත් කිරීම පිළිබඳව. ඒ වගේම තමයි ඔබ පෙළෙන්නේ කවර මානසික රෝග තත්වයකින් වුවත්, ඔබ පෙළෙන්නේ කවර රහස්‍ය රෝග තත්වයකින් වුවත් ඔබය තවදුරටත් සංගවාගෙන ඉන්න එපා. ආයුර්වේද වෛද්‍ය නිලධාරී අනුර විජේසේකර මහත්මයා ඉන්නවා. ඔබට එතුමන්ගේ මේ 100%ක්ම ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන්ගෙන් ඔබටත් සුවපත් බව ලබන්න පුළුවන්. ඔබ පැමිණිය යුත්තේ හම්බන්තොට චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහලටයි. ඉසිවර අඩවි අප එයත් ඔබට සිහිපත් කරනවා.